අරගලේ සම්පූර්ණයෙන් අවසන් නැහැ. දැන් අරගලේ දෙවැනි ඉනිමට ආසන්න වෙමින් තිබෙනවා. අවසාන ඉනිම සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. අපි එකට ජාතික ජන බල වේගය විවිධ බල වේග එකතු කරලා දවන්ත පක්ෂයක් හැදුවා. දවන්ත පක්ෂයක් හැදුවා. ආරම්භයේදී අපිට ටිකයි හිටියේ අර ගෝල් පේස් අරගලේ ටිකක් හිටියා වගේ. දැන් දවසෙන් දවස මේ අරගලේට විශාල වශයෙන් කට්ටිය එකතු වෙනවා. දැන් මේ වේදිකාව බලන්න. රටේ වැදගත්ම මිනිස්සු සාරය මේ වේදිකාවල අපේ පේනවා. ආචාර්ය මහාචාර්යෝ, ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ, උගත් බුද්ධිමත් ගොවිනායකයෝ සියල්ල වේදිකාවට ඇවිල්ලා ලංකා දේශපාලනයේ ගුණාත්මක පරිවර්තනයක් පෙන්වුම් කරනවා. දූෂිත පාලකයන්ට එරෙහිව, උන්වට හිටපු දූෂිත කල්ලියට එරෙහිව නව ප්‍රබෝධමත් මහා නැගිටීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අරගලේ දෙවැනි ඉනිම සම්පූර්ණ කරන්න තව දවස් තියෙන්නේ 19යි. අර ගෝල්පෙස් අරගලේට අලුතෙන් ප්‍රවාහයන් එකතු වුණා වගේ දවසෙන් දවස ජාතික ජන බල වේගයට කට්ටිය එකතු වෙනවා. අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අපි බොහෝ කාලෙක ඉඳන් එතුමට ආරාධනා කරා එන්න එන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමා අවශ්‍යම වෙලාවේ වේදිකාවට ආවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ දිහා බලාගෙන මම බදුළු පුරවරේ තාමත් මේ මහා ජාතික පුනරුදයක් වෙනුවෙන් ආපු නැති කට්ටියටයි ආරාධනා කරන්නේ. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. මේ රටේ දරුවෝ බලන් ඉන්නවා. මේ මහ පොළොව බලන් ඉන්නවා. වැදගත් මිනිස්සු ඔක්කොටම ආරාධනා කරනවා. අද බණ්ඩාර වේල වේදිකාවට තනතුරු තානාන්තර ඉල්ලගෙන නෙවෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පුෂ්පකුමාර මහත්තයා වේදිකාවට නැග්ගා. හිටපු ඌව පළාත් සභාවේ කීර්තිමත් නීතිඥවරයෙක් වෙන විශ්වනාත් කුලතුංග මහත්තයාත් අද බණ්ඩාරවල වේදිකාවට නැග්ගා. වෙනස් වෙමින් තියෙනවා. තනතුරු තානාන්තර නෙවෙයි, රට හදන්න කැමති ඔක්කොම අත්වල බැඳගන්න අපි ආරාධනා කරනවා. මේ බදුළු පුරවරේ රට වේගෙන් වෙනස් වෙනවා. මේ වෙනස බලන්න ආචාර්ය මහාචාර්ය දම්පින් වල කැන්වසින් යනවා. හෙට අපේ නීතිච මහත්තුරු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යලු බදුල්ල නගරේ බහිනවා කැන්වසින් එකට. අපේ මහා සංඝරත්නය නොබෝ දිනකින් මේ නගරවලට වඩිනවා. ජනතාව දැනුවත් කරන්න පිණ්ඩපාතේ වදිනවා වගේ මේ රට වෙනස් කරන්න අපේ මේ රට ජාතිය ගොඩ නගන්න මාලිමාවට ඡන්ද දෙන්න කියලා. මේ ඔක්කොම වහිනකොට මගේ බදුල්ල පුරවරේ අම්මා තාත්තට මම කියනවා මේක අවසන් සටන, අවසන් ඉනිම. ඉහෙළම ලකුණු ලබලා දිනන්න ඕනේ. පොඩි ලකුණු ගානකින් බෑ. මාලිමාවට කෝටියයි. අපේ ඉලක්කය මාලිමාවට කෝටියයි. ලංකාවේ මෙවර 20ක් වෙනිදා විභාගයක් පවත්වනවා. විභාගයක්. ඒකට 1 කෝටි 71 ලක්ෂ 40,434 පෙනී ඉන්නවා. අපි ඉතිහාසයේ තිබුණු ඡන්ද නැමැති විභාගවලින් ගොඩක් පෙරදුනා. මේසරේ පරදින්න තහනම්. මේසරේ දිනන්න ඕනේ. රට දිනවන්න ඕනේ. එදා අපි කියනවා ලබන සැප්තැම්බර් 21 අරගලේ දෙවැනි ඉනිම ඡන්දකින් ප්‍රකාශනපත් කරනවා ජාතික ජන බල වේගය විශිෂ්ට ජයග්‍රහණයකින්. අපි මේ අරගලය ජයග්‍රහණය කරනවා. දෙවැනි ඉනිම දිනනවා. දැන් මේ පාලකෝ සහ උන්වටා ඉන්න කට්ටිය බොහොම කලබල වෙලා යන එන පාර හොයා ගන්න බෑ. දැන් ඔබ බය කරන්න මහන්සි ගන්නවා. ඔබ නොමග යවන්න මහන්සි ගන්නවා. විවිධ කයි කතන්දර ඇති කරනවා. ඔබට අපි කියනවා මේ ඔක්කොම මේ වේදිකාවට නැග්ගේ විනාශකාරී තැනකට රට ගෙනියන්න නෙවෙයි. ඔබේ මගේ මාතෘභූමිය ගොඩනගන්න. ඉතින් සතුරා කලබල වෙන්නේ ඇයි? හොරා කොහමද කලබල වෙන්න ඕනේ? අපරාධකාරයා කොහමද කලබල වෙන්න ඕනේ? උන් කලබල වුණාට අපේ කලබලයක් නැහැ. අපිට පේනවා දැන් මේක ඉන්න සමහර මන්ත්‍රීවරු දැන් තර්ජනය කරනවා. මම දැක්ක බණ්ඩාරවල වේදිකාවේදී මනුස්සයෙක් නෙවෙයි, මනුස්ස ශරීරයක් නෙවෙයි,
අර සතාටත් අගහුරු ඉඳ කියනවද නැද්ද කියලා කල්පනා කරා. ඒ සතාටත් අගහුරුයක් නේ. හරි. ආන්නේ වගේ තනි മന്ത്രിය ඉන්නේ മന്ത്രി කෙනෙක් මාධ්‍යට තර්ජනය කරා බණ්ඩාරවලදී. දරුවන්ට මහමැති කාලේ දරුවන්ට ඔය චාමර මහමැති කාලේ දරුවන්ට පාසල් බෑග් බෙදනවා කියලා ලංකා බැංකුවෙන් ලක්ෂ 25ක චෙක් එකක් දැක්කා. මාධ්‍යද්දි කියන්නේ එයාගේ පෞද්ගලික කිරුමට සල්ලි දාගත්තා. මහජන බැංකුවෙන් තවත් ලක්ෂ ගාණක් ආවා. ඒකත් චාමරේ කිරුමට දාගත්තා. අපි අපරාධ පරීක්ෂණ ප්‍රමා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. විගණන වෙත පැමිණිලි කරා. වාර්තා ඔක්කොම තියෙනවා මූල්‍ය අපරාධයක් කරා කියලා. මූල්‍ය අපරාධයක් චාමර කරබවට වාර්තා අපි සතුව තියෙනවා. දැන් ඒ චාමර අර පෞගේ දාස්වල ජනතාවට දුන්නු හාල් කිලෝ 10යි. හාල් කිලෝ 20යි. බාල හාල් ගෙනල්ලා. පණුවයි නහල් ගෙනල්ලා. සමහර තැන්වල බෙදුවා. බෙදනකොට මිනිස්සු ඇවිල්ලා මාධ්‍යට කිව්වා. අපිට නෙවෙයි මාධ්‍යට කිව්වා. මාධ්‍ය එක පළ වුණා. දැන් මිනිහා සුදන වෙන්න යනවා. චාමර වැඩි කාලයක් නෑ, වැඩි කාලයක් නෑ. තව මාස කිහිපයකදී අධිකරණයේදී හම්බෙන්න සූදානම් වෙලා ඉන්න කියලා අපි ආට මතක් කරන සූදානම්. හම්බෙලා ඉන්න සූදානම්. ඔයාගේ රස්සාවට අපි අගහුරු කරන්නේ. පුවක් බිස්නස් එක හොඳ බිස්නස් එකක්. වඩේ බිස්නස් එක හොඳ බිස්නස් එකක්. ඔව් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ වෙනුවෙන් මේ ඓතිහාසික බදුළු පුරවැට මේ රටට ආදරය කරන මොළමහා ජාතියට ආදරය කරන මොළමහා ශ්‍රී ලාංකික ජාතියේ නායකයා එළමෙන ජනාධිපතිවරණේ මේ රටේ නියත නායක ආදරණීය අනුර කුමාර සානක සහෝදරයා මේ ඓතිහාසික බදුළු පුරවැට පැමිණෙන මොහොතයි. මේ ඓතිහාසික බදුළු පුරවරේ මේ ඓතිහාසික ජනතාව දාස් සංඛ්‍යාත ජනතාවගේ ඒ ආත්පොලසන් නාදේ මැත්තේ මේ ඓතිහාසික බදුළු පුරවරේට සම්පාදනය වෙමින් මේ අවස්ථාව වෙනකොට අපගේ වේදිකාවට පැමිණ සිටින ආදරණීය මිනිසානනේ ආදරණීය සගයානනේ ආදරණීය අනුර කුමාර සානක සහෝදරාණනේ අපටයි මේ සහෝදරාත්මක ඇරඹ වේදිකාවට පැමිණ ආසුන් ගන්නා හැටියට ඉතිහාසෙ ගිනි